तेरवान सरनाई व सेलु देनाटमा अति पूजनीय वंदनीय आपे वेल्लंगल विमल रत्न नायक स्वामी वहांसे कुलपति स्वामी वहांसे प्रमुख वंदनीय महासंघ रत्न अवसराई अनेक गौरवनीय पूजक तुम्हारे अवसराई महितवाद गारु अमात्यवरुणि उपकुलपतिमणि आराधित आचार्य वरुणि एवगेम जयवर्धनपुर विश्वविद्यालय आदि विद्यार्थिंगे संगमे सभापतिमा सामाजिकत्वय अनेकुत आराधित अमुत्तान अद सम्मान लाभी अब सीरुदेनागें अवसराय मा इतामत सतुटु वेनवा मे सुंदर संध्यावे जयवर्धनपुर विश्वविद्यालय वेणी एमनेत्नाम विद्योदय विश्वविद्यालय वेणी मेरटे इदा दवस अद दवस वगेम हेट दवस सदहा अवश्य उगतुन बुद्धिमतुन वियतुन पांडिवरुन बीकल श्रेष्ठ आयतनेक ओवेनि पिरिसकट सम्मान लबन अवस्थावे सहभागी वीमट लबीम पिलिबंदव आदि विद्यार्थींगे संगमे सभापतितुमा एतुलु हे संविधायक मंडलेट मगे गौरवनीय स्तुतिय मा पुदगरनवा मे वेदगत् अवस्थावट मावित आराधना किरीम पिलिबंदव सम्मान महाचार्य माहितवत् सुनील आरिरत्नमयितुमा हिता केटियन संक्षिप्तव जयवर्धनपुर विश्वविद्यालय इतिहास पिलिबंदव रसवत् सह हरवत् लेस मेन्म गुणवत् लेस करुणु इदिरिपत् कला අපිට අපේ රට වශයෙන් ගත් විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් සමග කියවෙන හික්කඩුවේ ශ්‍රී සුමංගල වැලිවිටියේ සෝරත වැනි මහා පඬිවරුන් නායක හඳුරුවනේ අද දවසේ සිටියානම් කොතෙක් අදටෙහි වටිනාකමක් තිබෙනවාද එදාටත් වඩා එවැනි මහා පණිරුවන්හි පුරප්පාඩුව අද දවසේ අපිට කොතරම් දැනෙනවාද කියන කාරණය ඔබේ අපේ හෘද සාක්ෂිය විසින් විමසී යුතු කාර්යයක් විදියටයි මා හඳුන්වන්නේ. ඒ වගේම අද දවසේ අපේ රටේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ කාර්ය දෙස බලන විට बहुवीट अपीन तेरु गतु करुण दहसा कतरे माद कि मेरटे जनाधिपति विधियट रटे दिबेन प्रश्न रटे दिबेन अर्बूद रटे दिबेन गेटलू हेट दवासी उपदेन दर्वन सदा विसंधी मे वगकीम मेरटे उगतुन सह बुद्धिमतुन දේශපාලකක ඉන්න පමණක් පවරා නිහඬව සිටිනවාද කියන කාරණය ආචාර්ය මාටින් ලූතර් කිං ඔබ අප දන්නා ඇමරිකාවේ වර්ණ ભેදයට විරුද්ධව සටන් කළ ශ්‍රේෂ්ඨ මානවවාදියා කිව් කියමනක් ඔබ දන්නවා මාමෙන්ම मानव समाजे प्रगमने सदा अदतिवेन प्रधान बाधाव हिस् मिनिसुन्गे गोसावत् उगतुन्गे सह बुद्धिमतुन्गे निहंडतावयत् कियल मार्टिन् लूथर् किं किव्वा मम हितनवा अपे रटे अद दवसटत् एदा मार्टिन् लूथर् किं कियपु कथाव बोहो दुरट गलपेनवाई के लिए
බොහෝ විට විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ බොහෝ කරුණු දන්නා ඔබ ඉන් බාහිර අපේ රටේ අද නිදහස් අධ්‍යාපන ශාස්ත්‍රයේ තුල රටට අවශ්‍ය උගතුන් බිහි කිරීමේ කාර්යයේදී තිබෙන අර්බුද ගණනාවක් විසඳීමට විශ්වවිද්‍යාල ශාස්ත්‍රවල සිටින උගතුන් මීට වඩා එයින් එළියට ආ යුතුයි කියලායි මා විශ්වාස කරන්නේ මා ඒ සඳහා ආරාධනා කරනවා අපිට ප්‍රාථමික අධ්‍යාපන ශාස්ත්‍රයේ තිබෙන ගැටලු වලදී අපේ නායක ආමඳුරනේ අද මුළු රටක් බරපතල ලෙස විසඳිය යුතු ගැටලු ගණනාවක් තියෙනවා මානව සම්පත්තිගේ ඊටමත් බරපතලයි බස්නාහිර පළාත ඇතුළු ලංකාවේ පළාත් 9ම ගෘහහිගේ බරපතලයි දරුවන්ට සුදුසු දේ දෙන්න අපි සියලු උත්සාහයන් ගන්නා වගේම අවශ්‍ය සුදුසු දේ දෙන්න අපි අසමත් වෙලා සිටිනවා මම ගිය සතියේ කැඳෙව්වා ඔබ මාධ්‍ය තුල දකින්නට ඇති යාපනය විශ්වවිද්‍යාලයේ ගැටුමින් පසුව නැවත විවෘත කිරීම සඳහා සියලු පාර්ශ්ව මං කැඳෙව්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලවීමේ ඇතුළු ආචාර්යවරුන් දෙමව්පියන් ශිෂ්‍ය සංඝම් සියල්ල මගේ කාර්යාලයට කැඳෙව්වා ඒ වෙලාවේ සිංහල ශිෂ්‍යෙක් කියපු කතාව ඒ සාකච්ඡාවේදී මට මං හිතනවා මෑත කාලේ මගේ හදවතට කාවැදුණු ඊටාම බරපතල අවදාන යොමු කළ යුතු දෙයක් විදිහට මා විශ්වාස කරනවා ඒ සාකච්ඡාවේදී සිංහල ශිෂ්‍යෙක් කිව්වා ජනාධිපතිතුමා මම යාපනය විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා දැන් අවුරුදු 3ක් වෙනවා මම යාපනය විශ්වවිද්‍යාලෙ ගිහින් හරිම සතුටින් මං ඒ ගිය සතුටු කාරණය උපාධියක් ගැනීම සඳහාම නොවේ මට ලොකු සතුටක් තිබුණා උතුරේ දෙමළ ජනතාවගේ සංස්කෘතිය හඳුනා ගන්න ඒ සංස්කෘතිය අධ්‍යයනය කරන්න ඒ වගේ මට ලොකු උවමනාවක් තිබුණා දෙමළ භාෂාව ඉගෙන ගන්න මම යාපනය විශ්වවිද්‍යාලයට මීට අවුරුදු 3කට කලින් යන විට මම බලාපොරොත්තු රාශියක් ඇතුවයි ගියේ දෙමළ එක වචනයක්වත් බැරි මට යාපනය විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ටික කාලෙකින් මට දෙමළ ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා නමුත් ජනාධිපතිතුමනි සිංහල ළමයි වෙන අපි අදටත් යාපනය විශ්වවිද්‍යාලයට ගියාම දෙමළ ඉගෙන ගන්න භාෂා මධ්‍යස්ථානයක් නැහැ භාෂා දෙපාර්තමේන්තුවක් නැහැ අපිට දෙමළ ටිකක් ඉගෙන ගන්න විදියක් නැහැ කියලා කිව්වා මම ගිය අවුරුද්දේ යාපනය ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලවල දරුවෝ හම්බ වෙච්ච වෙලාවේ 2300ක් එකවර මම ඒ දරුවන්ට කිව්වා ඔබට කියන්න තියෙන ඕනෑම දෙයක් මට කියන්න කියලා මං දරුවොත් එක්ක වාඩි වෙලා ඒ සියලු දෙනා ඉල්ලපු එකම පොදු ඉල්ලීම අපිට සිංහල ඉගෙන ගන්න ගුරුවරු එවන්න උතුරට කියලා හිටන් බොහෝ වෙලාවට ඇතම් විට සරල විදිහට වැඩි බරක් නැති විදිහට ඒ ප්‍රශ්නේ දරුවෝ ඉදිරිපත් කළත් මේ සියලු දේ රටේ අනාගතය සඳහා ඒ දරුවන් ඉදිරිපත් කළ ප්‍රශ්න දෙකම කොතෙක් බැරෑරුම්ද කියන කාරණාව මම හිතන්නේ ඔබ අප කවුරුත් තේරුම් ගත යුතු වෙනවා ඒ නිසා අපිට අපේ රට විදිහට ඉදිරියට යන්නට මේ රටේ නිදහස් අධ්‍යාපනය තව තවත් ශක්තිමත් කරන්න අපි රජයක් විදිහට ගන්නා වූ වෙහෙස උත්සාහයේ ඒ කැපවීමේදී විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ඉතිහාසයත් සමග නැත්නම් අතීතයේ සමග වර්තමානයේ අද දවසත් ඒ වගේම හෙට දවස නැත්නම් අනාගතයත් සඳහා ඔබ මේ විදිහේ එක් වෙලා එක් පැත්තකින් සම්මාන දීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ පිරිසකට සම්මාන දීම තුල තව තවත් සම්මානලාභී බිහි කරන්නයි අපිට රජයක් විදියට කරන්නා වූ කාර්යයන් සහ වගකීම් වලදී මේ රටේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයෙන් අදට වඩා උපායධාරීන් බිහි කරනවාට වඩා රට වෙනුවෙන් රටේ තිබෙන ආර්ථික අර්බුද දේශපාලන අර්බුද අනිකු සමාජීය සහ සංස්කෘතික ප්‍රශ්න විසඳමින් හොඳ රටක් හදන්න ලස්සන රටක් හදන්න ලෝකේ ප්‍රබුද්ධ රටක් හදන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හෙට දවසේ මහඟු මෙහෙවරක් ඔබේ අපේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කරනවායි කියන දැඩි විශ්වාසය ඇතුව අද මේ වැදගත් අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව නැවතත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ට මෙන්ම අනාගතයේ බිහිවන විද්‍යාර්ථීන්ට සුභ පතමින් මගේ වචන උසාවිය අවසන් කරනවා ස්තුති තෙරුවන් සරණයි।